මේ වන විට අලුතෙන් දූෂණය පිටු දැකීමේ පනතක් ගෙන එන්න කටයුතු කරලා තියෙනවා. අපි දිගින් දිගටම කිව්වා රජයක් හැටියට අපි දූෂණය, වංචාව, හොරකම පිටු දැකීම සඳහා මේ රටට අලුතෙන් නීති ගෙනීම සඳහා පෙනී සිටිනවා කියලා. මේ වන විට මේ රටේ දූෂණ වංචා වැළැක්වීම සඳහා ඉතාම ශක්තිමත් පනතක් ගෙන එන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ අවසන් වෙන විට ඒ පාර්ලිමේන්තුවට ගෙනවිල්ලා සම්මත කරගන්න පුළුවන් වෙයි කියලා. මේ තත්වය තරා දෛවයේ සරදමක් වැනි තත්වයක්. මොකද මේ රටේ දූෂණය, වංචාව පිටු දකින්නවා කියලා ආපු රජයන්ට මෙවැනි පනතක් ගෙන එන්න කිසිම උත්සාහයක් නොදරපු තැනක රාජපක්ෂවරුන්ගේ ප්‍රමුඛත්වයෙන් බිහිවෙච්ච රජයක් තුළ මෙවැනි පනතක් ගෙනීම මං හිතන්නේ එක්තරා දෛවෝපගත සිදුවීමක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මොකද මේ ඊයේ පෙරේදා ඉන්දියාවේ හරි අපූරු සිදුවීමක් වුණා. ඒක තමයි ඉන්දියාවේ පළවෙනි අග්‍රාමාත්‍ය නේරුතුමාගේ මීමුණුබුරා, ඉන්දිරා ගාන්ධි මැතිණියගේ මුණුබුරා, හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මැතිතුමාගේ පුතාවන රාහුල් ගාන්ධි මැතිතුමාව වසර දෙකක කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් ලබා දුන්නා. එතුමාට ඒ දඬුවම ලබා දුන් දීලා තියෙන හේතුව තමයි එතුමා කතාවක කියලා තියෙනවා වෙනත් මෝඩි කියන නම් දෙකක් තියෙන පුද්ගලයින් දෙදෙනෙක් යම්කිසි වංචනික ක්‍රියාවලට වැරදිකරුවන් වෙලා තියෙනවා. එම නිසා ඔහු ජනතාවගේ රැලියකදී ප්‍රකාශයක් කළා තියෙනවා ඇයි මේ සොරකම් කරන පුද්ගලයන්ටම මෝදි කියන නම තියෙන්නේ කියන කාරණය කියලා තියෙනවා. හැබැයි මෙවැනි ප්‍රකාශයකට විරුද්ධ ඔහුට විරුද්ධ කටයුතු කළා එරට අධිකරණයකින් වසර දෙකක සිරදඬුවම් ලබා දුන්නා. මං හිතන්නේ මේ ඉදිරියට අපි ගෙනෙන්න බලාපොරොත්තු වෙන පනතත් මෙවැනි වැරදි පැමිණිලි කරන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් කිරීමටත් හැකියාව තියෙන පනතක්. මොකද මේ රටේ අද තියෙන තත්ත්වය බොහොම කනගාටුදායක තත්ත්වයක්. මේ රට ගොඩනගපු නායකයින්ට, මේ රට සංවර්ධනය කරපු නායකයින්ට, මේ රටේ යමක් කරපු නායකයින්ට හැමෝටම හොරු කියන ලේබල් එක අලෝලා ඔවුන්ව දේශපාලනයෙන් ඉවත් කරලා අර කිසිම දෙයක් නොකරපු මේ රට විනාශ කරපු පුද්ගලයින් ඉස්මතු වෙන ප්‍රවණතාවයක් මේ රටේ ගොඩනැගෙමින් පවතිනවා. ඒ වගේම කිසිම පදනමක් නැතුව, කිසිදු ඔප්පු කරන්න කිසිම සාධකයක් නැතුව මේ රට වෙනුවෙන් වැඩ කරපු මේ රටේ ජාතික නායකයින්ට මේ හොරු කියන ලේබලය අලෝන පුද්ගලයින් ඇත්තටම තමන්ට කිසිම වැඩක් කරගන්න බැරි අසාර්ථක වෙච්ච, අසමත් වෙච්ච පුද්ගලයින් තමන්ගේ අසාර්ථකත්වය සහ අසමත්කම වසා ගන්න රටේ වැඩ කරපු නායකයින්ට, රට ගොඩනගපු නායකයින්ට හොරු කියන ඒ ලේබල් එක අලෝලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක මේ රටට සමස්තයක් හැටියට ඉතාම අහිතකර තත්ත්වයක්. මොකද මේ වගේ තත්ත්වයක් තියුණොත් මේ රටේ වැඩ කරන කිසිම පුද්ගලයෙක් දේශපාලනයට නම් ගෑවෙන්නේ නැහැ. ඉදිරියට කවුරුත් මෙවැනි පුද්ගලයන් දේශපාලනට එන්නේත් නැහැ. දේශපාලනට විතරක් නෙමෙයි රාජ්‍ය ආයතනයක තනතුරක් ලබා ගන්නවත් වැදගත්, දක්ෂ, ශක්තිමත් පුද්ගලයෙක් මේ රටේ කවදාවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒකින්ද අපි හිතනවා මේ රටේ මේ වගේ මෙවැනි පනතක් ගෙන ඇවි මේ වගේ තත්ත්වයක් ඇති කිරීම තමයි මේ රටට කරන්න පුළුවන් හොඳම දේ. ඒ වගේම රාජපක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් බිහිවෙච්ච රජයක මෙවැනි පනතක් ගෙනීමට ලැබීම අපේ පක්ෂේ වාසනාවක් හැටියට අපි සලකනවා. ඒ වගේම මේ පනතට අමතරව ඉදිරියට බොරුවට නිර්දෝෂී පුද්ගලයන්ට හොරු කියලා ප්‍රසිද්ධියේ චෝදනා කරන පුද්ගලයන්ට විරුද්ධව තවදුරටත් කටයුතු කිරීමට තවත් ශක්තිමත් නීති ඉදිරියටත් ගෙනෙන්න අපි කටයුතු කරනවා. ඉතින් මං හිතන්නේ ඉන්දියාව අපිට හොඳ උදාහරණයක් සැපයුවේ. ඉන්දියාව ඒ ලබා දුන් උදාහරණය, ඒ කියන්නේ ජාතික නායකයින්ට බොරුවට හොරු කියලා බොරු චෝදනා කරන පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කරන හැටි අපිට ඉන්දියාව පෙන්වලා දීලා තියෙනවා. මං හිතන්නේ අපි ඒක පාඩමක් හැටියට ගන්න ඕනේ. මොකද අපේ රටේ හැමෝම මේ ඉන්දියාවේ දියුණුව ගැන කතා කරන්නේ, ඉන්දියාව දියුණු වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්නේ නැහැ. ඉන්දියාව දියුණු වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ තමන්ගේ ජාතික නායකයින්, රට බේරගත් නායකයින්, රට වෙනුවෙන් කටයුතු කරන නායකයින් ආරක්ෂා කරන්න ඉන්දියාවේ ක්‍රමවේදයක් තියෙන නිසා. මං හිතන්නේ අපිත් එවැනි දේවල් ඇති කර යුතුයි මේ රට ඉදිරියට යන්න නම්. අපේ රට ගොඩනගපු, අපේ රට ආරක්ෂා කරපු, අපේ රට යුද්ධයෙන් බේරගත්, අපේ රට සංවර්ධනයට ගෙන ගිය නායකයින් ආරක්ෂා කරන්න අපේ රටේ කටයුතු කරපු දාට අපිටත් දියුණු රටක් හැටියට නැගී හිටින්න පුළුවන් වෙයි.